මේක ගොඩක් ගර්ල්ස්ලට අවශ්‍ය දෙයක්. හැබැයි කතා කරන්න අකමැති දෙයක්. මේක අනිවාර්යෙන් ගර්ල් කෙනෙක්ගේ බෑග් එකේ තිබිය යුතුම දෙයක්. මොකද සාමාන්‍ය කෑම කෑවහම බඩේ එක එක අවුල් වෙනවා. එතකොට මේක මේ අසමෝදයෙන් ගත්තාම ඇත්තටම හොඳයි. පැනඩෝල් තියෙනවා. තව ෆාස්ටර් ටිකක් තියන් ඉන්නවා. මොකද පොඩි තුවාලයක් වුණාම ජර්ම්ස් යනවනේ. තව ටොපි ටිකක් තියන් ඉන්නවා. කැස්සක් ආපු ගමන් ටක් ගාලා මේක එකක් අරලා ඒක ෂේප් වෙනවා. මම සමහන් ටිකක් තියන් ඉන්නවා. මොකද මට මේක ඇත්තටම ෆාමසි වේ මේ ෂොප් එකක් තියෙන්නේ. මේකේ මේකප් වල මොකුත් නැහැ. මම මේ වොච් පාවිච්චි කරන්න ඇත්තටම කැමති නැමයි. අද්දගේ මොකුත් නේ දාගෙන රිලැක්ස් එකේ යන්න කැමති. පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක්. දැන් ඉවර වෙන්න කිට්ටුයි. Hello guys, only thing that I picked the channel CK Fashion Store segment එකත් එක්ක ඉතින් අදත් අපිත් එක්ක තියෙන තවත් ලස්සන මොඩල් කෙනෙක් එයා තමයි පවිත්‍රා සඳමාලි. Hi Pavithra. Hi. ඉතින් අද එකතු වෙලා ඉන්නේ යාගේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා පෙන්නන්න. එහෙනම් අපි බලමු යාගේ බෑග් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. බලමු මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලා මොනවද තියෙන්නේ කියලා. ෆෝන් එක. ඒක හැමෝගෙම බෑග් එකක ඇතුලේ තියෙනවා. හැමෝගෙම බෑග් එකේ තියෙන දේ තමයි ෆෝන් එක කියලා කියන්නේ. මේක නැතුවම බැරි දෙයක්. ඒක නැතුව කොහෙවත් මම යන්න බෑ. ඊළඟට එළියට ඇද්දී අනිවාර්යෙන් මේක ඕනෙමයි. කුඩයක් අනිවාර්යෙන්ම ඕනේ. මොකද මේ දවස්වල අවුස්සර වැඩි වෙනවා. අවුස්සරයි අවුවෙන් වැස්සෙන් බේරෙන දෙකට කුඩේ ඕනේ. ඕ මේකප් දාලා යන්න ඉන්න අනිවාර්යෙන් කුඩයක් ඕනෙමයි. ඊළඟට ඕනෙම දේ තමයි වතුර බෝතලේ. අනිවාර්යෙන් මේ දවස්වල අවුව සැරයිනේ. ඒක අනිවාර්යෙන් වතුර ඕනේ. ඊළඟට මගේ හෑන්ඩ් ක්‍රීම් එක තමයි මේක පාවිච්චි කරන්න වැස්සේ. ඇත්තටම මම මේක හොඳ මොයිස්චරයිසර් එකක් තියෙනවා. ඇත්තටම මම මේකට හරිම ආසයි. මේක හරිම සුවඳක් තියෙන්නේ. ගාලා බලන්න. මාර සුවඳක් තියෙන්නේ. ඒක මගේ සුවඳ හරිය ආසයි. ගාලා බලන්න. හරිම සුවඳයි ඒක. හොඳ මොයිස්චරයිසර් එකක් තියෙන හැම මාරම හොඳයි. කොකෝස් වුණා කෙනවා. ඉතින් බලමු ඊළඟට මාස්ක් එක. මේක මම අඩුවෙන් පාවිච්චි කරන්නේ. මොකද මාස්ක් එක දාගෙන යන්න අමාරුයි දාඩිය දාන්න. හැබැයි අතර මාස්ක් එක පාවිච්චි කරන්න ඕනේ මේ දවස්වල. කොරෝනා වලින් බේරෙන්න ඕන එක එක ජර්ම්ස් වලින් බේරෙන්න ඕනේ ඒක පාවිච්චි කරන්න ඕනේ. මම අඩුවෙන් පාවිච්චි කරන එක. ඊට පස්සේ මේකප් පාවිච්චි කර නෑ. මොකක් කියලා හිතන්නේ? ඔයාම කියලා ඉතින් මොකද්ද කියලා ඉතින්? බැලු බැමන මේකප් පවුච් එකක් වගේ තිබ්බට උනට මේක ඇතුලේ තියෙන්නේ වෙනස් දෙයක්. මේක ඇතුලේ තියෙන්නේ හැමෝටම ඕන කරන දේවල්. පැනඩෝල් තියෙනවා. අනිවාර්යෙන් මේ පැනඩෝල් වල මේ දවස්වල අවු යනකොට ඇත්තටම ඔළුව කැක්කුම ආවහම හරි අමාරුයි. අනික ඔළුව කැක්කුම කාදේ ආහාරයේ ෆාමසි තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් තියාගන්න එක හොඳයි. මම සමහන් ටිකක් තියන් ඉන්නවා. මොකද මට පීනස් හදනවාම හරි අමාරුයි. ඒක නිසා මම මේක අනිවාර්යෙන් තියාගෙන ඉන්නවා. බඩ දෙවිල වගේ ආවම මේක ඇත්තටම හොඳයි. ඊනෝ එක මම මේක රසට මාර ආසයි. මොකද මේ මම අර තෙල් කැම ගොඩක් කනවා. ඒක නිසා ඒවා කෑවහම බඩ දෙවිල වගේ එනවා. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරාම ඇත්තටම හොඳයි. තව ෆාස්ටර් ටිකක් තියන් ඉන්නවා. මොකද පොඩි තුවාලයක් වුණාම ජර්ම්ස් යනවනේ. ඒ නිසා ඒක කවර් කරගත්තාම ඒක ෂේප්. තව විටමින් සී තියන් ඉන්නවා. අනිවාර්යෙන් මම මේ සෙට් එක කොහොම ගියත් අරගෙන යනවා. මොකද පීනසේ වගේ තිබ්බම පීනසේ හැදෙන්න කලින් තමයි මේක යූස් කරන්නේ. එතකොට පොඩක් බ්ලොක් එකක් වෙනවා. මොකද අපි සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකයි කොහරි යනකොට පීනසේ වගේ තිබ්බම අපිට ඒක කරන්න බෑනේ. ඒ නිසා අනිවාර්යෙන් මේ සෙට් එක අරගෙන යනවා. එයාගේම සිද්ධාලේප එක අරගෙන අනිවාර්යෙන් අරගෙන යනවා. උද ඔළුව කැක්කුම. එතකොට මේ පර්ස් එක නිකන් පොඩි ෆාමසියක් වගේ. ෆාමසියක් වගේ නේද? මම කලින් වැඩ ගන්න දැන් වලට අනිවාර්යෙන් මට කියන්නේ ෆාමසිය ඇවිදින ෆාමසිය කියලා. තව ටොපි ටිකක් තියන් ඉන්නවා. කැස්සක් ආපු ගමන් ටක් ගාලා මේක එකක් අරලා ඒක ෂේප් වෙනවා. මේ ටික තමයි ඉතින් මේකප් පවුච් එකේ තිබ්බේ. ෆාමසි ෂොප් එක. ඊළඟට මම ඇත්තටම ගෙදරින් මේකප් කරගෙන යන්නේ. ඒකද මම ගොඩාක් ලොකුවට මේකප් අරගෙන යන්නේ නැහැ. පොඩ්ඩයි අරගෙන යන්නේ. පොඩි ටච් අප් එකක් දාගන්න ෆවුන්ඩේෂන් පවුඩර් එක අරගෙන යනවා. අපි කැරලා පෙන්නමු. මේක නම් පාවිච්චි කරලා තියෙන්නේ. ෆෙවලෝන් එක එක පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක්. දැන් ඉවර වෙන්න කිට්ටුයි. ඒකයි.
අනිවාර්යයෙන්ම මොකද මොනහරි කනකොට බොනකොට අනිවාර්යෙන් ලිප්ස්ටික් යනවනේ. එතකොට අපිට අනිවාර්යෙන් මේක යූස් කරන්න ඕනේ. මේක නම් මම ලොකු ගාණක් නෙමෙයි ගත්තේ 500ක් 600ක් වගේ. මොකද එක හරීම මේ කියුට්. මොකද මං හරියට යන ලොකු දේවල් අරගෙන යන්න බෑ බෑකෙන් බලයිනේ. ඒකින් මම මේක පාවිච්චි කරනවා. තව මම normal makeup කරනකොට අනිවාර්යෙන් මේ BB cream මේක තමයි ජනට් එක තමයි යූස් කරන්නේ. මේක ඇත්තටම හොඳයි skin එකට. මේක ඉතින් යූස් කළා මම ගොඩක් හැමදාම makeup කරන්නේ නැහැ. මේක යූස් කරලා පොඩ්ඩක් powder පොඩ්ඩක් touch up එකක් දැම්මම ඒක okay. මොකද ඇත්ත හැමදාම makeup කරලා makeup කරලා skin එකක් දැම්මම නැහැ. ඒකින්. eyebrow shape කරන්නේ මම මේ gel එකෙන්. මේක ඇත්තටම හොඳයි 24 hours තියෙනවා. ඒ වගේම lip balm එක lip gloss එක පාවිච්චි කරනවා. මේක මම හදපු එක. හරියට දීලා නැහැ, promote කරලා නැහැ තාම. මේක මම lip balm යාගේ ඒවා යා මේ කරගෙන යනවලු මේ දවස්වල යාගේ business එකක් පොඩි ඒකේ වත පොඩි කරගෙන යනවා. මේක මම දැනට මම පාවිච්චි කරනවා. මොකද මට කෙනෙක්ට recommend කරන්න බෑනේ මම පාවිච්චි කරන්න නැතුව. මම පාවිච්චි කළා තමයි තවත් කෙනෙක්ට මම recommend කරන්නේ. ඒකින්ද මම මේ lip balm එක ගා තමයි lipstick ගන්න. ඊට පස්සේ gloss එක ගන්නවා. ඒකේ මේක ඇත්තටම හොඳයි. මේ තොල් පැලනටම හරිම හොඳයි. මම lipstick use කරන්නේ මෙන්න මේ brush එකෙන්. මම මේ පොඩි tips ටිකක් අරගෙන ආවා. මොකද මේව අනිවාර්යෙන් ඕනේ. එක්කෝ අපේ dress එකේ මොකක් හරි damage හරි මොකක් හරි තිබුත් එක පාටම කරන්න දෙයක් නැහැනේ. එක්කෝ bag එකේ මොන හරි patches එකක් මොන හරි තිබ්බම ඒක කරන්න දෙයක් නැහැ. අපි පොඩි clip එකක් කරා යනවා. එතකොට හරි ලේසි. බඩු ටික ඔක්කොම ඇතුලේ තියනවානේ. ඒක ඇත්තටම ලේසි මේ ටික එහෙම තියෙන එක. තව තියෙනවා. අද මොකද මේක නම් ඉවර වෙලා තියෙන්නේ. මෙයා නම් ෆාමසියක්ම තමයි තින් කියන දෙයක් නෑ. මෙයාගා බෙහෙත් ඔක්කොම තියෙනවා. මේක මම ගොඩක්ම පාවිච්චි කරන්නේ මේක. මොකද දැන් සමහර කඩවල වලට ගිහාම සමහර කෑම කෑවහම බඩේ එක එක අවුල් වෙනවා. එතකොට මේක සමහරවිට මේ අසමෝදයෙන් ගත්තාම ඇත්තටම හොඳයි. එතකොට ඇත්තටම මම සහනක් තියෙනවා. මේක ඇත්තටම ෆාමසි මේ ෂොප් එකක් තියෙන්නේ. මේක මේකප් බඩු මොකුත් නෑ. මේ තමයි මගේ වොලට් එක. චූටි චූටි වොලට් එකක් පාවිච්චි කරනවා. ඇත්තටම මම ආසන ලොකු වොලට් මේ දාගෙන යන්න. මොකද අපි සාමාන්‍යයෙන් ඇඳුම් ගන්න යනකොට අපි බෑග් එක තියලා වොලට් එක විතරයි අරයි යන්නේ. එතකොට ලොකු වොලට් තිබ්බම අපිට ඇඳුම තෝරගන්න හරි අමාරුයි. ඉතින් මේ වගේ එකක් තිබ්බම හරිම ලේසි අතට පහසුයි. මේක බරක් නෑ. මේක වැඩි සල්ලිත් නෑ. මේක තියෙන්නේ බැංකු කාඩ් ටිකක් තියෙනවා. පොඩි සල්ලි ටිකක් තියෙනවා. ඉතින් බැංකු කාඩ් වල තමයි සල්ලි තියෙන්නේ. ඒකයි පර්ස් එකේ සල්ලි නැත්තේ. බැංකු කාඩ් වල ID කාඩ් එක තියෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ එක හරිම කියුට්. ඒක ලස්සන. ඕවනේ හරිම ලක්කියුල්. මම අත්‍තර මේ වගේ දේවල් තමයි අත්‍තර මාස. අර පර්ෆියුම් මම ගෙදරට يعني ගෙදර තියෙනවා මේ ලොකු ටබ් එක. ඒක මම අරන් යන්නේ නැහැ. මොකද අත්‍තරම කරදරයි. නැල් චූටි එකක් තමයි අරන් යන්නේ. කොහෙන් හරි ගියොත් මම පර්ෆියුම් කියන්නේ එකම බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. එක එක බ්‍රෑන්ඩ්. මට හිතුණා මේක සුවඳයි කියලා මම ඒක පාවිච්චි කරනවා එහෙම. එකක් කියලා නැහැ. අත දැක්කොත් හිතුණා මේක හොඳයි කියලා මම ඒක ගන්නවා. ඊළඟට ටිෂු. ටිෂු තිබ්බට මේක මම පාවිච්චි කරනවා. හැබැයි මේක ගොඩක් වෙලා පාවිච්චි කරනවා. ඒකින්ද ලේන්සුව තමයි වැඩිපුර පාවිච්චි කරන්නේ. මේක පාවිච්චි කරනවා ටිකක් අඩුයි. මොකද මේක පාවිච්චි කරනනම් මේ වගේ තව 10කට තියා ගන්න ඕන. ඊට පස්සේ පොඩි කතුරක් තියන් ඉන්න. මොකද හරි කපන්න හරි අපහරි මේ ස්නැක් එකක් ගත්තාම ඒ කඩද්දි ඔක්කොම මේ පොතුත් එක්ක එතකොට මේ පොතුත්. ඒ හින්දා මේ වගේ දයක් තියාගත්තාම හරිම ලේසි ස්නැක් එකක් කපලා ගන්න පුළුවන්. තව මේකේ තියෙන්නේ මේක ගොඩක් ගර්ල්ස්ලට අවශ්‍ය දෙයක්. හැබැයි කතා කරන්න අකමැතියක්. මේක අනිවාර්යෙන් ගර්ල් කෙනෙක්ගේ බෑග් එකේ තිබිය යුතුම දෙයක්. මොකද ගොඩක් අය මේ කතා කරන්නේ නැහැ. ඒ වුණාට කතා කරන්න ඕනේ. මොකද මේ ඒ වගේ වෙලාවට අපහසුතාවයටපත් වෙනවානේ. ඉතින් ඒකින්ද මේ වගේ සනීපාරක්ෂක තුවා එක අනිවාර්යෙන් ගර්ල් කෙනෙක්ගේ බෑග් එකේ තිබිය යුතුම දෙයක්. මොකද ඒක ගර්ල් කෙනෙක් අවශ්‍ය දෙයක් නේ. ඒකත් මගේ බෑග්ේ තියෙනවා. මට ඕන කරන බඩු සෙට් එකම තියෙනවා ඉතින්. ෆාමසියක්. ෆාමසියක්. පොඩි නෝට්බුක් එකක් තියන් එනවා මොන හරි සටහනක් දාගන්න. මොකද අපිට මේ හැමදේම මතක තියෙන්නේ නැහැ නේ. සමහර දේවල් තියෙනවා අමතක වෙනවා. ඉතින් පොඩ්ඩ මේ ඉස්සෙල් මම සටහනක් දාගත්තාම අවුලක් නැහැ ෂේප්. තව මම පොඩි ෂොපින් එකක් තියාගෙන මම මේක තියන් ඉන්නේ. දැන් අපි වැස්සට යනකොට කුඩේ නැති කුඩේ තෙමෙනවානේ. දැන් තෙමිච්ච කුඩේ මට දාගන්න බෑනේ. බෑග් එක ඇතුළේ බෑග් තියෙන ඔක්කොම තෙමෙනවානේ. ඉතින් මම මේ සිලි බෑග් එක දාලා තමයි බෑග් එකට කුඩේ දාන්නේ. එතකොට අනිත් තියෙන බඩු ටික ආරක්ෂා වෙනවා. අලුත් අයිඩියා එකක් මට මේ මම මේ ෂොපින් බෑග් එකක් දාගෙන යනවා දැක්කමයි
කෙල්ලෙක් බෑග් එකක් ඇතුලේ සමන දාන් යන්නේ නෑනේ. ඉතින් යන්නේ නෑ. මම අනිවාර්යෙන් දාන්න. මොකද මට මේ ටික ඕනම කරන දේවල් ටික. ඉතින් මට මේ ටික නැතුවම බෑ. මම අනිවාර්යෙන් මේ ටික දාගෙන යනවාමයි. වොච් එකක් තියෙනවා. මම වොච් එක නම් පාවිච්චි කරන්නේ නෑ. මම කොහොමත් මම බූලක් දාගෙන මේරේ බූලක් දාගෙන යනවා. මම මේ වොච් පාවිච්චි කරන්න ඇත්තටම කැමති නෑ. අද්දකේ මුකුත් නේ දාගෙන රිලැක්ස් එක යන්න කැමති. මම මේක ඇත්තටම පාවිච්චි කරන්නේ නෑ කියන්නත් බෑ. පාවිච්චි කරනවා අඩුයි. ඉතින් මේ ටික තමයි මගේ බෑග් එකේ තියෙන්නේ. මේ ඔක්කොම තියෙනවා. මේ ටික තමයි සේරම තියෙන්නේ. ඉතින් ඔයා තමයි තිබ්බ තියෙන අතනක ෆාමසියක් මේ බෑග් එක ඇත්තටම කිව්වොත්. ඉතින් ওই ටික තමයි තිබ්බ බෑග් එකේ. ඉතින් අපි බැලුවාද පවිත්‍රගේ බෑග් එකේ මොනවද තිබ්බේ කියලා. ඉතින් අපි තවත් මේ වගේ ලස්සන මොඩල් කෙනෙක් යාගේ බෑග් එකේ තියෙන්නේ මොනවද කියලා පෙන්වන්න අරගෙන එනකන් ඉන්න chance එක දිගටම රැඳිලා එහෙනම් අදට යනවා අපි. Bye.